රුවන් සරණයි සැදහැබැර වාසනාවන්තකාරර්ණික පින්වතුනේ අද අපි ආරම්භ කරන්න බලාපොරොත්වෙන් අපේ හතලිස්වෙනි දවසේ අ්‍යාසයයි තාම සතුලට පත්වෙන් අපි දින හතලිහක් වෙනකං නොකොඩවාම මේ අභ්‍යාසු මාලාව සිදුකරගෙනාව පිජීවිතය ප භාගයක් මගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා මගේ දියුණුව සඳහා මගේ සිත පිරිසුදු කර ගැනීම සඳහා මගේ සිත දියුණු කර ගැනීම සඳහා මම දවසකට පැභාගයක් අයින් කරලා ඒ පුහුණුව ලැබුව කියන එක මෙලෝ වසෙන් ඔබ හිතර ලොකු සැහැල්ලුවක් දැනෙනවාඒ වගේම දවසක් පුරාම මහන්සවෙල මහන්වෙලා විවිධ විදිහේ ේල්ලොලින් හැල හැපි මොල්ට ලක්වෙච්ච ඔබේ සිතට සුවයක් සැනසෙල්ලක් උදාවෙන මොහොතයි මේ මොහොත මොකද ඔබේ සිතයේ මහොත තියන වර්තමානෙ වර්තමානය තියෙනකොට දවසේ කරන කටයුතුවලින් සියයට හතලියකට වඩා වැඩි ප්‍රමාණයක් ඔබ කරන්නේ සිත වර්තමාන තියාගෙන නෙමෙයි හිතන්නේ නැතුව අනායාසි ස්ොෑන් ක්‍රීියව යි ඒව කරන්න සීට හතලයක් වගේ අපි කරන දේවල් ැ මේ පැයිභාග තමයි අප සීයට සීයක්ම සිත වර්තමානය තියාගන්නේ ඔබට හිතෙන පුල නෑ මගේ හිත අනාගතයට යනවා වර්තමානය තියාගන්න නමාරුවී සමහල්ලාටඒ අතීතයට යනවා කියලා හැබැයි අතීෙරෙ ගිය හැම ොහොතකම ඔබ තේරුම් ගත්නවා මගේ හිත අතීතයට ගියා කියලා නාගතයට ගිය හමවිලාකු උපදන්නවා මගේ සිත අනාගතයට ගියා කියලා එනම් සිත මේ මුොහොතේ තියෙන්නේෙ කොතනද කියලා ඔබේ සිතම හඳුන ගත්තා එකයි වටිනාකම් එකත් සතිමත්කම අරමුණෙන් පිට ගියා නං අපඒකට කියන අරමුණේ පිහිටුවා ගන්නවා කියලා අරමුණෙන් පිට ගිය හම මොහොතකම ඔබ බොහම සුල්ලු මොහොතකද තේරුම්ගන්න මගේ හිත අරමුණෙන් පිටට ගියා කියලා වෙන වැඩක් කර කරන්න කොට සහලාට මුළුතයන්ගේ වැඩරනකොට සිත කොහේගියත් අපි අපේ වැඩේ කරනක ගුවන් විදිලිය යාමින් නැත්තම් හූපාහහිනය බලමින් නැත්නම් කායක්ක හරි දුරකථන සංවාදක යෙදමින් ඔබට පුළුවන් මුළු තැන්ගේ තියෙන සියලු කටයතුටිකි වෙර කරන්න ඒ හිත සයට සීයක් එතැන්ට යෙදෙව්ුවත් නැතුවත් ඔබ පලපුරුද්දෙන් වෑන්ජනතුන් හතරක් ඔයයි ඕන තර දුරකථන තුන හතරක් කතාව තියාගැන මොකද ඒක පුරුදු වෙච්චද. එනිසා එතන සතිමත්කම බොහොම අඩුයි දැම් එතෙන්දි වෙන්නේ සතිමත්කම සම්පූර්ණයම තියා ගන්න. එහෙම තියාගන්න තමයි අපි සරීරයට හිත යොමු කරම් සරයට හිතයමු කර ඉල්ළඟ සිතුවිලි දිහා බැලුව ට පසරේ දිහා බැලුවවා මෙහ මෙම කල වර්තමානය සිත පිහිට වාගෙන අන්තිමන තමන්ගේ හුස්ම රැල්ලේ නැවතුන. දැන් මේ මොහොතේ ඔබ තුළ සිද වෙන දේ තමයි හුස්ම ඉහල ගැනීම පහළ ගැනීම. එනිසා තමන්ගේ සරීරයේ ජුංකායන් පනිදදාාය කියල අපි හොඳ තැන පහසු තැනකට ගිහිල්ල බාධ ඇති නොවන තැනකට ගිහිල්ල තමන්ගේ කකුල් හොඳට පිළිවෙලට තියාගෙන සරීරයේ රජුව තියාගෙන ඔන්න සිත වර්තමානයේ තියාගෙන තමන්ගේ සිත සරීරයේ තුළ තියාගෙන එ කලබලකාරී දවස පුරාම එහෙට මෙහෙට දුවපු සරීරය කකුල් දෙක නවලා ඔන්න ඔබ තියාගත්තා. චරකල් කකුල් දෙක දිගෑයාරල හෙට මෙහෙ ද්වා දැන් ඔබ කකුල් දෙක නවාගෙන ඉන්නේ කියන්නෙ අයිදුවන්න බෑ. කකුල් දෙක නවගත්තසාහිදුවන්න බෑ. එයටට සද දෙෙක හෙට ීසි කර කර හෙට ීසි කර කර දහක් වැඩ කරන්න ඇති දවසේ. ඒකට මොකද කරේ වන් අත් ලවඩිින් දකුණු අත්ල තබා ගත්තා. අත්දකත් පාලනය කරගත්තා. ඊට පස්සේ කොහොමත් මුව වහගෙනමයින්නේ තවටික වෙලාවකදී ඇස් දෙකත් පියාගන්න. දම් බාන්න කොච්චර ලස්සනට ඔබ. ඔබ වර්තමානයට අරගන ආවද කියලා. මුළු සරීරෙම තමංගුවම අ කඩිසර බවින් අයින් කරලා බොහෝම සාන්ත විදිහයට තමන්ගේ මේ කය මේ මොහොතට තබා ගත්තා. එතකොට ඊට පස්ස අපි හුස්මට හිත යොම කර හුස්මේ ස්වභාවේ බැලවා හුස්ත් හිතේ ඇතට යනවා එහාට යනවා හාට යනුව නිසා ගණන් කරා. පවිධ දවල් කරලා අන්තන් මෙල්ල කරගත්තා. එහෙම මෙෙල්ල කරගත්ත හිත. දැන් අපි අද මේ හතලෙස්වෙනි දවස වෙනට ආනාපාන සති සූත්‍රයේත් ඒ වගේ සති පට්ටාන සූත්‍රය ආද බොහ සූත්‍රවල ආනාපාන සතියග යමක් කොහෙද සඳහන් වනේ එහිදී කියන මූලිකම කාරණා හතර. කායානු පස්සනාවට සම්බන්ධ වූ කරුණු හතර අපි දැම් පුහුණු කරගෙන ගිහිල්ලා. අද හතලෙස්වෙනි දවස වෙනකොට ඔබ පුහුණු කරනවා. හි තුන්වෙනි පියවර ඒ තමයි සබ්භකාය පටිසංවේදී, අස සිස්සාමීති සික්හති, සබ්භකාය පටිසංවේදී, පස්ස සිස්සාමීති සික්හති. දැන් මෙන්න මෙතෙන්ට එනකොට ඔබේ ඔබ දිග මුලින්ම්ම හුස්ම රැල්ලට හිත යොමු කර නාසාග්‍රයේ දිහා බලාගෙන පරිමුකං සතින් උපට්ට පෙත්වාකළ අරමුණක් ඇතුව එතෙන්ට හිත අරගන දිග හුස්මක් ගන්නවා ැටිහුස්මක් ගන්නවා එක දිග හුස්මක්ක දිග හුස්ම පිටකරාය එක කෙලතේරුම් අරගෙන ගොඩක් වෙලා අපි දිග හුස්ම දිහාම බලාගන්න හිටිය එතකොට ඒතිබිච්ච දල රලු හුස්ම ඔබේ සරීරත් හරිම මහන්සි කඩිසරයි මහන්සි වෙලතිවුණේ ඒවගේ ඔබේ සිතත් ඒ වගේ හැම තැනම දුවනවා එක තැනක නෑ එතකොට හුස්ම රැල්ලත් ඒ වගේ මයි කිසිම සංවොරකමක්නෑ හරිම දිගයි. තුර ූක දිහාබලාගැෙන බලාගෙන ඉන්නකොට ක්‍රමයෙන් ඔබේ විසිරෙන සිත හුස්ම රැල්ලට ආවා ඔන්න ඔබට තේරෙන ගත්තා දැන්මම අච්චර දිග හුස්ම ගන්නේෙ නෑනේ දැන්මගේ හුස්ම කැටී කියලා. එතකොට මේ දිහා බලං ඉන්නකොට ඔබට දිගහුස්ම රැල්ල දිම බලං ඉන්නකොට හිතෙක් දැන් වේගෙන එන්නොට ඔබට ලොකු හි ඕනකමත් දැනුන දැම් මගේ හිත සංවරයි ඉස්සර තර දුවන්නේ නෑ එනිසාම මේ දිහා බලාගෙන නෝනේ තෞදුරටත් කියලා කත්තුකම් මෙතා කුස ලච්ඡන්දය කියෙන වචනෙන් හඳුන්නන මේ දී නැවත නැවත භාවනාව කරන්න ඕනකම ඇති වුුණ. එහෙම ඇතිවේෙනකට යනකොට හිතර සතුටක් ඇති වුණනා සැහැල්ලුවක් ඇති වුණා ඒ සැහැල්ලු අදකිමින් ඔබ මේ භාවනාව කරගෙන ගිය ඇත ඔබට දැනෙනවා තවත් හුස්මරැල්ල කෙටී කියලා එතකට බොම අසං වාසසන්තූ රස්සං අසසාමීති පජානාති ආදී වසයෙන් අපි සඳහන් කරේ කෙටිහුස්මක් ගන්න කොට කොටිහුස්මක් කියල තේරුන් ගත්තා කටිහුස්ම පිට කරනකොට එක කෙටි කියල තේරුම් ගත්තා. එතකොට ඒ පියවරටත් ඔබ දැන් ඇවිල්ල ඉන්නේ. දැන් ඊළඟ පියවරත්තමයි සබභකාය පටිසංවේදී අස සිස්සාමීති සික්හති. සබභ කායකි විමුකද්ද. සබ්භ කියන්න සියල් කාය කියන්න සරීරේ. එතකොට මුල්ලු සරීරේම. තකට පටිසංවේදී කියල කියන්නේ තේරුම් අරගනටහාග එහෙම නැත්තං ඒකේ පැවැත් මේ ස්වභභාවය මැනවින් වටහාගන සංසුන් වෙන ආකාරය හොඳින් තේරුම් අරගන ඔබ උස්ම ඉහලගන්නවා හුස්ම පිට කරනවා. තොර මෙන්න මේක එහම නැත්තං තමන් හොඳ පටිසංවේදී කෙන තාව වචනතා විඳනවා. විඳවමින්. එමත් නැත්තං හොඳින් දන්නව මේ මොහොතේ දේකැෙන් හුස්ම රැල්ලේ ස්වභාවය විඳින් මිම්ම නියම ස්වභාවේ විඳින් මෙම්ම ඔබ හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. එතුට සබ්භ කායකිව්වේ මුළු සරීරම. එකැන මේ භෞතික අපේ කායකොහම නාමකාය රූපකාය දෙකයි. නාමකායක් කෙළෙකක් තියෙන රූපකායක් එෙලති නවා. මෙතෙන්තේ කියන්නේ, ආශ්වාය ආශ්වාස ප්‍රශ්වාස කාය කියල තමයි මෙතන්දි කියන්නේ එහනම් අපි හුස්ම ගන්න එකයි හුස්ම පිට කරන එකටයි අපි කියනවා මෙතන සබ්භකාය මුල්ලු හුස්ම රැල්ලම තමුු හුස්ම රැල්ලමකි වහාම ඒලිේ මොකද අපි දකින්නේ හුස් මුල්ල මැද අග හුස්ම මුල්ලයි මැදයි අගයි. දැන් අද බලන්න ටික වෙලාවක්. ඔබ ඉහත පියවරවල් දෙකම පහුකරලෙන් ඕන මේ තුන්ගෙන පියවරට. දින හතලිහක් තිස්සේීම අපි පළවෙනි පියවර ටික තමයි දැන් දියුණු කරග නාවේ. සමහල්ලාවට තවමත් ඔබ එතැන්ට නැත්නම්. අර හිටපු තැන ඉදගෙනම දියුණු කරගෙන යන්න එතකොට ඔබට තේරෙනවා කෙටිම හුස්මක් ගැනෙන්නිි කියලා. සමහල්ලාට හුස්ම ගන්නවාද නැද්ද කියන තැනට ඔබට හිතට, කුකුසක් ඇතිවෙන්න පුල මං හුස්ම ගන්නවා ද නැද්ද කියලා ඒත් ඔබ දන්න ඔබ හුස්ම ගන්න බව. අන්න ඒ මට්ටමට ම හස්ම රැල්ලේ සියුම් බව ඔබට වැටහෙන්න්නට ඕනේ. ො එහෙම ඉන්නකට ඔබ උස්ම රැල්ලේ තවදුරටත් බලනවා හස්මේ මුල්ල මැද අග සමහරුන්ට පේන මුල විතරයි. සමහරුන්ට අග විතරයි දැ අපි මෙතෙදී හිත හුන් ගෝක්ම දියුණු කරපු නිසා තමයි හිතගාක් එක්තැන් කර ගන්න පුළුවන් වේචේ නිසා තමයි ඔබට පුළුවන් සබ්භකාය පටසංවේදී කියන විදිහට ඒ හුස්ම රැල්ලේ මුල් මැද්ද අග අත්විඳී මිං හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා එනිසාද බලමු හෙනම් අපි ඔය අභ්‍යහාසය තිික වෙලාවක් සිද්ධ කරන්න මේ අධකීම් ඔබට එනවා අද බලන්න එන්න නැත්නම් තවමත් ඔබ ඉහතකීව කාරණයේ දිග හුස්ම දිහාම් බලංඉන්න ඒක කෙටි බවට වැටහෙනකං කෙටි බවට වැටවුනන් පස්සේ ඔබට අ සියුම්ම හුස්ම ැල්ලෙත් ඒක මුල්ල මැද අග දකින්න පුළුවන්.තා මෙන්න මේ හුස්ම ගැටන තැන දිහා බල හිටියම ස්පර්ශ වෙන තැන දිහා බලං හිටියහාම බට දහදුරටත් මේක වටහා ගන්නට පුළුවන් කමතියනවා. එනම් හොඳට මේ කමටහන මතක තියාගැන අපි දවස්හතලයක් යනකොට මෙන්න මෙතෙන් ටාවාය කියන එක තේරුම් අරගෙන. ඉදිරිකට ඉතුත් සර්ව ප්‍රකායම සාර්ථක වේවා මාතුල ධෛරය මන්තභාවේ වැඩේවා වීර්ය ඇතිවීවාකන ප්‍රාර්ථනාවෙන් අද දවසේ භාවනාව ආරම්භ කරමු. සංම සංබුදුරජාණන් වහන්සේට. මමනමස්කාර කරමි මාගේ නමස්කාරය වීවා නවලෝකෝත්‍රශ්‍රී සද්ධර්මරත්නයට මමනමස්කාර කරමි මාගේ නමස්කාරය වීවා අස්ටාර්යපුද්ගල මහා සංහරත්නයට මමනමස්කාර කරමි, මාගිනමස්කාරය වීවා මාගේමි භාවනාව නිවන් පිණිසම වීවා නිවන් පිණිසම වීවා නිවන් පිණිසම වීවා සිත සමාධිගත වීවා සමාධিගතවවා සමාධি ගතවවා අපි දැන් මෛත්‍රී භාවනාව අරභ කරමු කැමැතිරියවකින් තමන්ගේ සරිරයේ පවත්වාගන්න මාගේ සිතෙහි වෛරී සිතිවිලි වේනම් ඒ වයින් මම නිදහස් වී මම වෛර නැති අයෙක් වෙමින් මගේ සිතේ රහ සිතිවිලි තියෙනවනං ඒවයින් මිද්දී මම තරහ නැති කෙනෙක් වෙමි මගේ ශරීරිමනු මහරී ලෙඩ දුක්තියෙන වනම් ඒවයින් මිදී මම නිදුක් නිරෝගි කෙනෙක් වෙමි මම සූපත් වූ කෙනෙක්ම වෙමි මම මාව මගේ කායික සහ මානසික සූපත් භාාව සඳහාම දවමින් ඒ වෙනුවෙන් මම කටයුතු කරමින් මම මට මෛත්‍රී කරන කෙනෙක් හැටියට මම මා ආරක්‍ෂා කර ගැනීම සඳහා ධර්ම මාර්ගීහි නිදුක්ක නිරෝගීව ගමන් කිරීමට අවශ්‍යූ ආකාරයෙන් මගේ මේ ආත්මභාවය පරිහරණය කරමි මම කායිකව සහ මානසිකව නිදුක්ක නිරගීව සිටිනාසේම මාගේ ගුුවර ගරුවරියෝද නිදුක්ක නීරූගීව සිටිත්වා ලෙඩදුක් වලින් තොරවෝම වෙත්වා වෛරී සිතිවිලි වලින් තරහ සිතුවිලි වලින් අනුන්ට හානි කිරීමේ සිතුවිලි වලින් තොරව්ෝම වෙත්වා ඔහු කායිකවත් මානසිකවත් සූපත්තු වූහම වෙත්වා මගේ දෙමාපියෝ කායිව මානසිකව නිදුක් නිරෝගී වෝම වෙත්වා ඔවුහු සතුටින්ම්ම ජීවත් වෙත්වා මගේ සමී පෙහිත මිතුරර හැම කෙනෙක්ම කායිකවත් මානසිකවත් නික් නිරෝගී වෝම වෙත්වා වෛරී සිතිවිලිවලින් තොරව් වෝ වෙත්වා තරහසිතු විල්ිවෙලින් තොර වෝවෙත්වා ඔෝහෝ සූපත් වෙත්වා මට මධ්‍යස්තුූ වෝද සූපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගි වෙත්තුවා මට වෛර කරන්න නෝද ඒ වරී සිතිවිලි වලින් තොරවෝම වෙත්වා වෛරකිරීමේ ආදීනව තේරුංගත් වූම වෙත්වා අරහා සිත් නැත්තූම වෙත්වා ලෙඩදුක් නැත්වූම වෙත්වා ඒ අය තමන්ගේ ජීවිතයේ සූපත්වම ගත කෙරෙත්වා මේ හතලෙස් පෙනි වසරෙදී තමන්ගේ ජීවිතයේදී තමන්ඩු උදව්පකාර කර පැහැම කෙනෙක්ම සූපත්රිත්වා නිදුක් වෙත්වා ුදු හතලයක් පුරා මගේ ජීවිතයට ආලෝකයක් වෙච්ච ශක්තියක් වෙච්චේ හැම කෙනෙක්ම කයිනුත් මනසිනුත් සූපත් වූ හොම වෙවා එ හැම කනෙම මාකංචි පාප මාගමයි කාටුවක්කත් කරදරයක් කිසම දවසක සිදුනු වේවා සබබේ බද්‍රාණි පස්සන්තු එ හැම කෙනෙක්ම හපතම දකිත්වා සියලු සත්තු යෝමනනි දුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින්මි දෙෙත්වා අධදාපී බදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන දේශනා කරපු කරුණු ගැන සාකච්ඡා කරන මුහොතෙදී කද පරිත්්‍යය කියල සූතරයක් අපේ පිරිත්පොතය තියනවා ඒ ඔබ නිතර සෙත්පිරිත්වල දිනම් අහන්නෙ නෑ එවනට ආරන්්‍යවාසී ස්වාමන් වහන්සේලා උදේ හවස කඳ පිරිත සජ්ජායනා කරනු ග්‍රාමවාී ස්වාමින් වහන්සේලාත් එහෙමයි එතකොට පැරණි ගැම්ල ගැමිියූ හේංවලට යනකොට කැලේ යනකොට මේකේ ගාථහා කීපයක් පාඩන් කරගෙන කැලේ මැද්දෙන් යකොට මන්තරයක් හැටියට පාවිච්චි කරල තියෙනවා එහනම් අද අපි මේ කතා කරන්නේ යන්නේ ආරක්ෂක දේශනාවක් තමන්ගේ ආරක්ෂාව සඳහා මන්තරයක් හැටියට පාවිච්චි කරන දේශනාව හැබැයි බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ සූත්‍රය එක අවස්ථාවකදී භික්ෂන් වහන්සේ නමක් අහිනා දට්හෝ කාල කතෝ හෝතී. එතකට හාමුදුරු කෙනෙකට සර්පයක් දෂ්ට කරල කල්රිය කළ. අපත් වුණ. නානූනසෝ භික්කවේ බික්හු කෙර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහනනමේ භික්ෂුව අහිනා දට්ෝ කාලං කරයයා සර්පයක් විසින් දෂ්ට කරල කල්වී කරන්න එනැහැ. කොහොමොනව කරනන්ද මේ සර්පයන්ට මෛත්‍රී කරන. එතකොට විරූපක්කේහිමේ මෙත්තං මෙත්තං ඒ රාපතය හිමේ චභ්‍යාපත්තයහිම මේේ මෙත්තං මෙත්තං කණ්හා ගෝතම කේහිච. කියලම සත් සර්පයෝවර්ග හතරක් බුදුහාමුදුරුව දේශනා කරන මහනනි මේ භික්ෂුව. මේ කියපු සර්පයින්ට මෛත්‍රී කරනං මෙට මෙහෙම වෙන්නෙ නෑ. එනිසා බහන්සේල් අධදමයක ඉගෙනගන්න. හැමවෙලාවෙම මෙන්න මේ පිරිත සජ්්‍යායනා කරන්න මේ සර්පකුල හතරට මෛත්‍රී කරන්න. එතකොට බුදුහාම්දුර දේශනා කරන්න තින්ද. මෙන්න මේ ආකායි විරූපක්කෙහි මේ මෙත්තං. මෙත්තං ඒරාපතය තු විරූපාක්ෂ කියපු මේ විරූපක්කේහි මේ මෙත්තං. මගේ මෛත්‍ර විරූපාක්ෂකීපු සත්ව කුලියටයි විරූපක්කෙහිමේ මෙත්තං ඒරාපතයෙහි ඒරාපත කියපු කුලේටඒවගේින් චභ්‍යාපුත්තයෙහි මේ මෙත්තා මගේ මෛත්‍රයේ චභ්‍යාපපුත්තගේපු කුලේට තකට ඒරාපතයහිම මෙත්තා මෙ චබ්‍යාපුත්තයෙහි මේේ මෙත්තා මෙත්තං ක්හා ගෝතමකයහිච තොර කණ්හා ගෝතමක කියපු අහිරාජ කුලේට තර මේ සර්පකුල හතරක නම් කිව්වේ තුර මේ අයට මම මෛත්‍රී කරමින් කොට එහෙම කිර සඳහ කරන මාමං අපාදකෝහිංසිී. මට අපාදකෝපා නැති සතුන්ගෙන් කිසිම කර්දරයක් සිදු නොවීවා. මාමං දෙපාදකෝහිංසි, මට දෙපා සත්තුයින්ගේ, කකුල් දිකේ සත්තුන්ගෙන් කර්දරයක් සිදු නොවීවා. මාමං චතුප්පදෝහිංසිී, මට පා හතර කකුල් හතර සත්තුන්ගෙන් කිසිම කර්දරයක් සිදු නොවීවා. ඊළඟට මාමං බෞප්පදෝහිංසි මට, බොහෝ පාද තියෙන සත්තුන්ගෙන් කරදරයක් සිදු නොවේවා. අපාදකේහිමේ මෙත්තං මෙත්තං දිපාදකේහිමේ මගේ මෛත්‍රිය කකුල් අපාදකෙහි පා නැති සත්තුන්ට මම මෛත්‍රී කරමින්. අපාදකේහිමේ මෙත්තං මෙත්තං දිපාද කේහිමේ. මගේ මෛත්‍රිය පාදකේ සතුන්ටයි. එතකට චතුප්පදේහිමේ මෙත්තං මාගේ මෛත්‍රිය පාහතර සතුන්ටයි. බහුප්පදයහිීමේ මෙත්තං මගේ. මෛත්‍රය බොෝ පා ඇති අයටට බලන්න කොච්චර ලස්සන බදීමද කියලා කකුල් අපාදක මුලින්ම පාන ඇති සත්තුව කිය කියන්නේ ය උරග ජාතන් සත්තු ඉන්නවා කකුල් නෑ බඩගාගෙන යන සත්තු වර්ග. එතකොට පා දෙකේ සත්තු ඉන්නවා. එතකට කකුල් දෙකක් තියන සත්තු මිනිසා ඇතුළ කොට ඇති කකුල් දෙක් තියෙන සත්තු ඉන්නවා. එතකොට ඊලඟට කකුල් හතර සත්තුව අපිකන් තිරිස සත්තු කියල කකුල් හතර සත්තුත් ඉන්නවා. බහුප්පදයෙහි. දැංව පත්තෑයෝ වගේ සත්තු ඉන්නවා බොහෝ කකුල් ගොඩත් තියෙනවා. එතකොට මේ සියලූම බලන්න කොටස්වා්‍ය හතරකින් සියලුම සත්තුව බුදුහාමුදුරුව ඔවුන්ගේ පා අනුව වර්ග කරලා මෛත්‍රිය පතුරුවන්නකි ල අපිට දේශනා කරලා තියනවා. ඇති මේක තා මොහොඳ ගාතාවක් ඒ සූත්‍රයේ සඳහන්ගන විදියටට මාමං අපපාදකෝයින්සි මාමංන්සි දිිපාදකෝ. ම චතුපද හිසි මං හිසි ෞ්පදು. ස්බී සත්තා සබී පාන සබ්බී භූතාචකීවලා සබ්බී බද්‍රාණි පස්සන්තුූ මාකංචි පාපමාගම. ති අන්තිමට අවසංකරන්න එහෙමයි සබ්බී බදරාණි පස්සන්තු, සියලූම සත්තුව යහපතම දක්කිත්වා. එතක සබී බදරාණි පස්සන්තු මාකංචි පාපමාගම ඒ කිසිම කෙනෙකුට කර්දරයක් විපත්තියක් සිද්ධ නොවේවා කියලා එතකොට සබ්බේ සත්තා සබ්බේ පාන සියලූම සත්්‍යයෝ සියලූම ප්‍රාණඇත්තෝ. සබ්බේ භූතාච කියේවලා සියලූම බහතයෝ. එතකට අපි මේ කාර දිසාවන් වලට අනුව කරනකොටත් මේ කාරන සබ්බේ භූතා, සබබේ සත්තා, සබබේ පාන කියන විදියට සඳහන් කර. එතුකොට ඔන්න අපිට එක සම්බන්ධයක් තේරෙනවා මේ. හඳද පරිත්තෙත් ඒ විදියට බුදුජාණන් වන්සේ, සබ්බේ සත්තා සලුූම සත්‍යයෝ, සබ්බ පාන සලුම ප්‍රාණීහ, සබ්බේ භූතා සලූම භූතයෝ කියලා සඳහන් කරලා තියනවා. එනිසා මේ ස උත්තරය අපට මන්තරයක් හැටියට පාච්චිකන්න පුළුවන් එක අවස්ථාවන් වලදී මන්තරය පිරි අපට කටපාඩන් තියන පිරිතක් සමාල්ලාට අපි උනත් රෑට කැලෑවල් වලයනකොට ඔය ධර්ම දේශනාවලට කීල්ල නකො මන තන්කොහ රි පාරක තනයින් කැලේ. මද්දෙන් සත්තු සර්පායි ඇති කිය හිතන තැනක් වුණොත්තේම ඔයි පිරිි අපි හල්ියෙන් කියන. හියෙන් කියනකට අපි හිතනව මේ අඩි පාර යනකොට සර්පයෙක් මට දස්්ට කරන එකක් නෑ කියල මාමං අප පාදකූහින්සිේ මාමං හින්සි බෞප්පදෝ මට මේ සත්තුන්ගෙන් කරදරයක් නොවේවා කියලා. ඒ රාපතෙහීමේ මෙත්තන් මෙත්තං ඔය විධර මේ ගාතාව කිය කිය අපි පොඩිකාල යනෝ. ඉති ඒ අන්න මොකද කැලේ සත්තු ඉන්න සත්තුන්ගෙන් හිංසාාවක් මට සිදු නොවේවා කියලා. සත්තුන්ට මෛත්‍රී කර යනවා. ඇති මේකේ ලොකු අර්ථයක්තින තමයි හාමුදුරුන්ට එකක මස් ජාති වලඳන්න එපා කියලලා බුදු හාමුදුරු තහම් කරපු මස්තිීනව මස්වර්ග දහයක් එක මස්වර්ගයක් තමයි ඌර්ක ඉන්ගේ මස්. තොට එක සැරයක් හාමුදුරණමකට මනුස්සෙක් ර්කෙක්ගගේ මස් පූජා කරා ඒ හාමුදුරුව එක වැලඳවා බලඳල රෑ භාවනා කරන්න ගියා කැලේට කැලේට භාවනා කරන්න ගියාට පස්සේ උර්ක යෝරංචුවක් ඇහිල්ල මේ හාමුදුරුවන්ව ට ගහලා මරලා කෑවා. එතකොට ආරංචි ගිහා බුදු හාමුදුරුව ෘර්ක මස් වලන දන්න එපා කියල සඳහන් කර හේතුවමකද ඒ උර්කයෙන් ඒ සත්තුන්ට තමන්ගේ තමන්ගේ ඇන්ගේ ඉන්න කෙනාගේ ඇගේ ඒ මස්වල සුවඳ දැනෙනකොට තමන්ගේ හතුරෙක් කියල දැනෙනවා. ඇන්ගෙන් අර මස්වල ගන්ධය පිටවෙනකොට ඒ සත්තුව හහි ලැටැක් කරන්නමකද හිංසා කරන්නමකද ඒකුල්ලන්ටඒ තමන්ගේ හතුරෙක් කියල දැනෙන නිසා වගේම තමයි අපි මහිතන් සත්තුන්ට මෛත්‍රී කරනකොට. ඒ සත්තුන්ට දැනනෝ මෙයාගේ හතුරෙක් නමේ එක දංගුව තාහයිලාන්තයහා කැලෙන්න හාමුදුරු කොටිින්ක් ඉන්නවා කොටිින්ක් එකක් භාවනා කරනවා එහෙමේම ඒව තියනවා. න් හේතුව ඒ හාමුදුරන්ට මටට වය හාම්දුර මෛත්‍රී කරණනි කොටියටඒක දැනල් කොටියා මිරෙක් බවට පත්වෙනවා. නැතින් අන්නේ වගේ සත්තුන්ට, ත්‍රී කිරීම තුළින්ගේ සත්වයාටඒ බව හොඳට දැනවා. ඉතින් එනි අපිහමවෙලාම තිරිසං ආදිි සතුන්ටත් මෛත්‍ර උපද වන්නට ඕන තොට උන්ගෙන් තියනරදර අපිට අඩුවෙනවා නැත්තටම නැතිවෙලලාන. ඉතින් එනි සාධදවසේ ලබාගත්තව අප පින්ද වියවනුමෝදං වෙත්වාදවිසු වර්ධනය කරග නිත්වා මමහන් නිවාන්සුවෙන්ම සැනසීමටම පත්වෙත්වා. ආකාසට හාජබුම්මට් ආදේ වානාගාම ඉදදිිකාාපු්ඥන්දන් අනුමෝදිත්වා. ර රක්හන්තු ලොක හසර චිරන් රක්කන්තු දේන චරන් රක්කන්තු මං පරංති. ඉඩං මේ ඥාති නං හෝතු සුිතා හොන්තු ඥාත යෝ ඉදන් මේ ඥාති නං හෝතු සුකිතාා හොතු ඥාතයෝ. ඉඩං මේ ඥාතිී නං හෝතු සුකිතාා හොන්තු ඥාතයෝ දදි අතලයක් පුරාම මේ භාාවනාවට සබන්ධ ඔබට බේ පවල්ල හැම කෙනෙකුටමත් තුන්රුවන්ගේ යාසිරවාද රක්චරකව සල්සේවා දේවා සිරවා දේවරක්ව සල් සේවා දුක් නිීරු භවිසල සේවා පැහමටමේ පින. චතුරර් ස්‍යයාා බෝදධී සඳම කාන්ත වසයම හේතු වාසනාවේවා. බුද්ධානන් ජීවිතස්ස නසක්කා කියේනචි යන්තරයෝකාතු, බුද්ධාන చබබන්න රන්සීනං නසක්කා කියේනචි අන්තරායෝකාතු, බුද්ධානන් දවතිං සමහපුරු සලක්ඛනාන නසක්කාේනචි අන්තරායෝකාතු, බුද්ධානං අභිහටචතුනම් පච්යාන, න සක්කා කියේනචි අන්තරායෝකාතුන් මේ සංචතුන්නං අච්චරයා නන සක්කා කියේනචි අන්තරාජෝකාතුන්. ඒ තිීන ස්ච ව්ජීන අන්තරාายුනසේසතුෝ මාරාධයෝබිනස්සංතු ජයසිද්ධී පවංතුති.